ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ප්‍රමිත මහනාම. මම පුබුදුරත් නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. යමක් සිදුවිය හැකි බව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දන්වා තිබුණා. අනිවාර්ය නිවාඩිය වූ පොලිස්පති පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාව හමුවේ කියයි. පාස්කු ප්‍රහාරයේ පෙත්සම් විභාගයට සත්පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක්. සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා පිළිබඳ අලුත් තොරතුරක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස නිදහස් පක්ෂයෙන් ජනපතිට සංදේශයක්. අපේක්ෂකින් ගැන තවත් පාර්ශ්වවලින් ඉඟි. අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂතුමා තමයි ඉන්නේ. ශක්තිය ඇති නායකයෙක් මෙරටේ ඉන්නවා. ඒ අපේ ආදරණීය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. වන සම්පත සුරකීමට ජනපතිගෙන් තවත් තීරණයක්. මම දැන් වඩු මඩුවක් තහනම් කරනවා, ගස් කපන මැෂින් තහනම් කරනවා, ලී මෝල් වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා. ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න ව්‍යාපාරයක් ගස් කපන්න බෑ. පාසල් ආරක්ෂක කටයුතු වලට මෝපියන් තවදුරටත් අනවශ්‍ය බව අධ්‍යාපන මාත්‍යංශය කියයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දිනේ සහ ප්‍රහාරය සිදු වූ දිනේ උදෑසන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා යමක් සිදුවිය හැකි බවට දුරකථනයෙන් අමතා තමා දැනුවත් කළ බව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වුණේ අද පෙරවරු 11:20 පමණ. ඒ අනුව අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රථමයෙන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. මේ ආපු තොරතුර කොයි විදිහටද ආවේ, කවද්ද ආවේ, මොනවද ඒක තිබුණේ? ඒ නිසා මම කරුණු කීපයක් කියන්නම්. 9 වෙනිදා මම මේකේ අදාළ මේ ලිපි හත්තලේ සභාපතිතුමාට දීපත් කරනවා. අවශ්‍ය ඒ කරුණාකරණ ටික තියෙනවා. මේවා රහස්‍ය ලිපි හැටියට මම හිතන්නේ හොඳයි එහෙම තියෙන එක. ඒකට මට ඒවත් ඔකේ තියෙන කරුණු මට පැහැදිලි කරන්න පුළුවන් තාම. අයිස් ඔන්ලි කියන එකෙන් සාමාන්‍යයෙන් මම පිළිගන්නේ, කවුරුත් පිළිගන්නේ අයිස් ඔන්ලි කියලා කෙනෙක් කියවම මම මේ දැක්කමයි මේක. මේකේ වන්නේ සාමාන්‍යයෙන් මේ බලන මිනිස්යාගේ ඇහැට විතරයි. ඉතින් මමත් මේක දැක්කද 9 වෙනි දවස. නමුත් 9 වෙනි දවස වෙනකොට මේක තව කතාවක් ගියා. 4 වෙනිදා මේක කොහරි තැනක කතාව වුණා, ජනමාධ්‍යෙත් ගියා. 4 වෙනිදා මේ තොරතුරු ආවා කියලා. ඒ පිළිබඳව 4 වෙනිදා කිසිම දෙයක් හම් වෙලා නැහැ මට. ඔව්. 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා හම් වෙලා අන්තිමට පිළිවෙලට යන්ද. I know you are anxious to say something, shall we go in a particular order, right? 9 වෙනිදා. Okay. 9 වෙනිදා තමයි මේක ලැබුණේ. මම තීරණය කළා මේක it is very serious, sensitive and not specific but there are dangerous words. So ඒක නිසා මේ ice only කියන එක මම සරකවෙ නැහැ. මගේ හැට විතරක් මේක තිබිලා වැඩක් නැහැ. And then I have decided to whom to be informed in a personal level and a specific in writing manner. එතකොට දැන් ඔබතුමා මේ ලිපි මගින් විතරද මේව සාකච්ඡා කරන්නේ? නෑ. කතා කරන අවස්ථාවල් තියෙනවා. 20 වෙනිදා හවස් වෙනකොට දුරකථන ඇමතුමක් මට එනවා. එවිඩන්ට් ත්‍රෙට් එකක් හිට මෙහෙම බරපතලයි මොකක් හරි වෙන්න. කවුරු විසින් කාට ඔබට කවුද? ආදත ඩිරෙක්ට් SIS. මතකේ හැටියට ලේකම්තුමාගෙනුත් ඒක ආවා. එයා කියනවා හිට මෙහෙම භයානකයි මෙහෙම දෙමෙයි. මොකක් හරි වෙන්න පුළුවන්. එනම ඒක ගැන කොර ටෙලිෆෝන් වලින් සීනිඩියා ජිලටයි ලතිෆ්ට ඔය ඔක්කොම දැනුම් දුන්නා මෙහෙම එකක් තියෙනවා හෙට. 21 වෙනිදා උදේනොත් 21 වෙනිදා උදේ morning I was doing this only I got this call. This on Sunday morning. Yes, this is Sunday morning. 21st. Right. So around what time? It's about between 6:45 to 7:15. මම මතක. Direct SIS. රාජබුද්ධසේ අධ්‍යක්ෂක. What was the information he gave you? අද මොකක් හරි වෙන්න පුළුවන්. එහෙම කිව්වහම අප්‍රේල් 9 වෙනිදා ලැබුණු තොරතුරේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහන්න ඉලක්ක කරනවා කියලා කියලා තිබුණා. හෙට තියෙන දවස පාස්කු ඉරිදා දවසක් කියන එක පැහැදිලි වෙන්නේ නැද්ද කාට හරි? එකයි කාදිනල් උන්වහන්සේ කියන්නේ. Didn't you say when the SIS director told you something can happen tomorrow, something can happen today, didn't you ask him whether this information had been passed on to political leadership as to what steps had been taken?
Have you asked the Secretary of Defense to summon a National Security Council immediately? Or whatever. What are the instructions? And didn't you ask those questions from the SIS director at all? I didn't ask such questions because in the practice I know it's being coordinated with the CNI. විසිතුංගිනේදා හැන්දෑව හයාමාරට විතර අධිකරු ජනාධිපතිතුම මට කතා කරලා කිව්වා අටට විතර හම්බෙන්න කියලා. මෙන් I was in the gym that time. එතුමා කිව්වා බොහොම කරුණාවෙන් මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් කිසිම වෙලාවක මට වගකීමක් බාර ගන්න බෑ. මොකද මට දැනුම් දුන්නේ. මේකේ වගකීම පොලිස්පතිවරයා හැටියට බාරගත යුතුමයි. අනිතක ඊට පස්සේ මං සිකියුරිටි කවුන්සිල් එකේ අහලා මේවා කරලා අහනකොටත් ඔබ නිහඬව හිටියේ. මුකුත් කිව්වේ නැහැ. එසම මේ වගකීම් බාරගත යුතුමයි. කුමනෝ පරීක්ෂණයක් කරත් අනිවාර්යයෙන් වරදකරු හැටියට ඔබ පත් වෙනවාමයි. ඒක නිසා එහෙම වෙලා ඉවරලා හිටන් පෙන්ෂන් එකක් ගත්තා තුගේ ඉතර යනවාද? එහෙම නැත්නම් වරද පිළි අරගෙන අස්වීම දෙනවා කියන එක මම ඇහුවා. මම නිහඬව හිටියා. ඉතින් බොහොම කරුණාවෙන් ඉස්සර කතා කරලා ඇහුවා කොහොම පෞද්ගලිකව. සිපස් වෙන දා වෙනකොට දුරකට නැමෙතුකින් ආවා මට ලියුම දුන්නේ නැහැ නේ තාම කියන එක. ඊට පස්සේ මම නිහඬව හිටියා. ඒ 25 වෙනිදා 29 වෙනිදා මට අනිවාර්ය නිහඬවම ලිපිය සමුදා ලැබුණා. අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතා තේරීම් කාරක සභාව හමුවේ අද පස්වරුවේ සාක්ෂි ලබා දුන්නා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලැබෙන්න පටන් ගත්තේ කොතනින්ද? ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියන තොරතුර අමාත්‍යාංශයට ලැබුණේ 8 වෙනිදා උදේ ඉඳලා මම සහ මගේ කාර්ය මණ්ඩලය ඉතාමත් කාර්යබහුල වෙලා හිටියා ඉන්දියානු ආරක්ෂක ලේකම්ගේ වැඩසටහනත් සමග. 8 වෙනිදා පරභාගයේදී මට කිව්වා මෙන්න මේ වගේ තොරතුරක් ලැබිලා තියෙනවා. මම අහුවා මොකද්ද තියෙන්නේ? එතකොට කිව්වා සර් මේකේ තියෙනවා වෙන්නට පුළුවන් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරක්. එතකොට මම කිව්වා ඒක නිශ්චිත දිනයක් වකවානුවක් සහ වැදගත් තියෙනවා. මං ඇහුවා මොකද්ද සිකියුරිටි ක්ලාසිෆිකේෂන් එක? එතකොට කිව්වා টপ සීක්‍රට් කියලා. මං කොහෙන්ද හෙට උදේ අපි ඒ වෙනකොට සැලසුම් කරලා තිබුණ ඉන්ටෙලිජන්ස් මීටින් එකේදී මේක සාකච්ඡාවට ගන්න. මේ ඉන්ටෙලිජන්ස් මීටින් එකේ ඉස්සෙල්ලාම තොරතුරු ඉදිරිපත් කිරීම කරන්නේ රාජ්‍ය බුද්ධි නමුත් මෙතෙන්දී මේ ඊට කලින් දවසේ අමාත්‍යාංශයට එවපු මේ තොරතුරු පිළිබඳව ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධානියා තමන්ගේ ඉදිරි කරුණු ඉදිරිපත් කිරීමේදී වචනයක්වත් කතා කළේ නැහැ. රැස්වීම ඉවර වෙච්ච හැටිය විදේශ කරුණු යටතේ මම සිසර මෙන්ඩිස් මහත්තයා හිටියේ මම ප්‍රති වාඩි වෙලා මම එයාට කිව්වා ඔයා ලියුමක් ගැන කතා කළා නේද මට. මම ඒක අද ගන්න කිව්වා නේද. එතකොට සිසර මෙන්ඩිස් මහත්තයා එයාට වම් පැත්තේ හිටියේ රාජ්‍ය බුද්ධ්‍යාංශ ප්‍රධානියා මම දැක්කා එයාට යම් කිසි දෙයක් කියන. එයා කිව්වා ඔබතුමා මේක පොලිස්පතිතුමාට වහම ආරින්නේ. ඒ කියලා එයා මන් දිහාට හැරිලා කිව්වා මේ පිළිබඳව අපි ලේකම්තුමනි කරුණු පරීක්ෂා කරගෙන යනවා. මේ පිළිබඳ වැඩි විස්තර අපි දන්නන්නම්. නමුත් මේ ඒ ප්‍රකාශය මම හිතන්නේ නැහැ මේ රැස්වීමට සහභාගී වෙච්ච හමුදා ප්‍රධානීන්වත් කාටවත් ඒක තමන්ගේ හිත ඇතුළට ගියයි. ඔෆිස් ජමාන්ත් එක අන්‍යාගමිකයන් හිරිහැර කරන්න යනවා කියන කතාව කීවතා කරි ඔබතුමා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවකට භාජනය වුණා. නැහැ. මේ අතර පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අද දින සාක්ෂි විමසීම අවසන් වූ අතර එය යළි ලබන අඟහරුවාදා පස්වරු දෙකට රැස්වීමට නියමිතයි. එහිදී බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ඇතුළු සිව් දෙනෙකු කමිටුව හමුවට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර රාජ්‍ය බුද්ධි තොරතුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට බලයක් ලබා දී නොමැති බව ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය බුද්ධි තොරතුරු හෙළිදරව්වීමෙන් රට හා ජනතාව අනාරක්ෂිත තත්ත්වයට පත්වීමේ වගකීම කතානායකවරයා හා ආණ්ඩුව බාරගත යුතු බවයි. ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත යොමු කර ඇති මෙම ලිපියේ පිටපත් පාර්ශ්ව 19කට යොමු කර තිබෙනවා. උපුටා ගැනීම 1955 අංක 32 දරන නිල රහස් පනත 1955 සැප්තැම්බර් 1 වන දින සිට අපරටි ක්‍රියාත්මක වන පනතක් වන අතර ඒ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස සම්මත කරගන්නා ලද්දකි. පනතේ 7 වන වගන්ති අනුව ආරක්ෂක රහස්‍ය තොරතුරු හෝ ලේඛන කිසිදු පාර්ශ්වයකට ලබා දීම සපුරා තහනම් වන අතර එවැනි නිල තොරතුරු සතු අයකු විසින් එකී තොරතුරු ලබා දිය හැක්කේ සේනාධිනායක පොලිස්පති හමුදාපති නාවික හමුදාපති ගුවන් හමුදාපති සහ බුද්ධ්‍යංශ ප්‍රධානී ඇතුළු බලේලත් නිලධාරීන්ට පමණි. රහස්‍ය තොරතුරු ලබා ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට බලයක් ලබා දී නොමැති අතර 1951 අංක 21 දරන පාර්ලිමේන්තු පනත යටතේද එවැනි බලයක් ලබා දී නොමැති බව වැඩිදුරටත් දන්වා සිටිමි.
2019 අප්‍රේල් 21 වන දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් විභාග වෙමින් පවතින නිසා ඒ සබ් ජුඩිසිය රීතිය අනුව පාර්ලිමේන්තුව විසින් හෝ ඒකීකාරක සභාව විසින් සාකච්ඡා කිරීමට ලක් කළ නොහැකි බව දන්වා සිටිමි. තවද මේ සිද්ධිය පිළිබඳ මේ වන විට අධිකරු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් මගින්ද කරුණු විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බවද දන්වමි. ඉහත සඳහන් සියලු කරුණු අභිපවා වර්තමානයේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරමින් රාජ්‍ය බුද්ධ්‍යංශ රහස්‍ය තොරතුරු හෙළිදරව්වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේත් රටේ ජනතාවගේත් අනාරක්ෂිත තත්වයක් නිර්මාණය කිරීම ඉතා බරපතල කාරණයක් බව මතක් කර දෙන අතර එමගින් අනාගතයේ සිදුවිය හැකි අනිටු ප්‍රතිවිපාක පිළිබඳ පූර්ණ වගකීම කථානායකවරයා වශයෙන් ඔබ විසින් දැරිය යුතු වන අතර දෙවනුව එහි වගකීම ආණ්ඩුව බාරගත යුතුව ඇත. උපුටා ගැනීම අවසන්. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වග උත්තරකරුවන් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා හත් දිනකගෙන් යුත් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා තීරණය කර තිබෙනවා. අදාළ පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේ විනිසුරු භුවනෙක අලුවිහාරේ මහතා විවෘත අධිකරණයේ මේ බව ප්‍රකාශ කළා. පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මෙරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බුද්ධ්‍යංශ විසින් පොලිස් පතිවරයා සහ ආරක්ෂකංශ කලින් දැනුවත් කර තිබියදී සිදු විනාශය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් වන පොලිස් පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට පෙත්සම් හතක් ගොනු කර තිබෙනවා. මෙලෙස පෙත්සම් ගොඩ කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ජනක් ශ්‍රී විධානගේ සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තම දරුවන් දෙදෙනා මිය ගිය සමන් නන්දන සිරිමාන් ඇතුළු පාර්ශවකරුවන් හතක්. අදාළ පෙත්සම් ඉක්ුද්දා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳව අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සාන ජමිල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයා වෙත මෝසමක් මගින් ඉල්ලීමක් කර ඇති බවයි. ඒ අනුව අදාළ පෙත්සම් අද යළි කැඳවනු ලැබුවේ සිසිරදාබ්‍රු බූණි කළු විහාරයේ සහ LTB දිහිදිනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. එහිදී විවෘත අධිකරණය හමුවේ විනිසුරු බූණි කළු විහාරයේ මහතා සඳහන් කළේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමක් ඇති පෙත්සම්සේ සලකා ඒවා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇති බවයි. ඒ අනුව නඩුවට අදාළ සියලු ලේඛන අද දින සිට සතියක් ඇතුළත වග උත්තරකාර පාර්ශ්වය වෙත ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළා. එම සතිය අවසානයේ සිට දෙසතියක් ඇතුළත මෙම නඩුවට අදාළව විරෝධතා ඇතනම් අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් එම දෙසතිය අවසානයේ සතියක් තුළ ප්‍රති විරෝධතා ඇත්තම් ගොනු කරන ලෙසත් වග උත්තරකරුවන්ට සහ පෙත්සම්කරුවන්ට විනිසුරු මඩුල්ල දෙනුම් දුන්නා. අදාළ පෙත්සම්හි කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 12 දින යළි කැඳවීමට නියමිතයි. මේ අතර පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික ඉන්සාෆ් අහමඩ් නැමැත්තා රුපියල් 162ක ඇලුමිනියම් පිත්තල සහ යකඩ ඇතුළු කන්ටේනර් බහලුමක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක ප්‍රධාන සේකකරු බව අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා. එම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මෙනවිය හමුවේ ඉකුත් ජනවාරි මස 29 වෙනිදා කැඳවූ අවස්ථාවේදීද මොහු අධිකරණයේ පෙනී සිට තිබෙනවා. රුපියල් 61,66,525ක් වටිනා ඇලුමිනියම් පිත්තල සහ යකඩ අටංගු කන්ටේනර් බහලුමක් සොරකම් කළයි ඉන්සාප් අහමඩ් ඇතුළු 7 දෙනෙකුට විරුද්ධව 2013 වසරේ මේ මස 30 වෙනිදා ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ ග්‍රෑන්ඩ් පාස් පොලිසියට නියෝග කළේ මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබාගෙන සැප්තැම්බර් මස 10 වෙනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. අමාත්‍ය දුරවලින් ඉවත්වීම සම්බන්ධයෙන් ත්‍රිනිකායක මහනාහිමිරුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ බැහැදැක කඩිනමින් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. කථානායකවරයාගේ නිවේදන 2019 ජූනි මාස 4 වෙනි අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව රැස්වීමේදී යෝජනා කර අනුමත කර ඇති පරිදි ඕනෑම මන්ත්‍රීවරු විරුද්ධ යම් චෝදනාවක් හෝ පැමිණිල්ලක් ඇත්නම් එකී පැමිණිලි පොලිස් මූලස්ථානයේ අලුතින් ස්ථාපිත කරන ලද විශේෂ පොලිස් ඒකකයට ඉදිරිපත් කරන ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම් දීමට කැමැත්තෙමි. අපි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව 9 දෙනාම එකතු වෙලා එක ලියුමකින් අපේ ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යතුමාට අපි බාර දුන්නා. ඊන් පසුව තමයි දැනුම් දුන්නේ ව්‍යවස්ථාවට ප්‍රකාශ
අනිවාර්යව අපි තනි තනියෙන් ඒ ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියලා. නමුත් අපි නිලතලවරින් ගිය සඳුදා පටන් ඉවත් වෙලා සිටින ත්‍රෛනිකායක නායක ස්වාමින් වහන්සේලා අපට ඉල්ලීමක් කළ තිබෙනවා. ඒ ඉල්ලීම පිළිබඳව මහානායක ස්වාමින් වහන්සේලා බැහැදක පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කරනවා. උන්වහන්සේලාට අපේ ස්තුතිය පුද කළ යුතුයි. ගමතිවරයා විශේෂ පොලිස් ඒකකයක් දාලා මාසෙන් විභාග කරන්න. අනේ අම්මේ බැඳුම් කර වංචාව විමර්ශනය කරන්න දැන් අවුරුදු 4 ගිහලා තාම බැරි වුණා. මේක මාසෙන් කරන්න හදනවා. අපි ආනෝ මුස්ලිම් മന്ത്രിවරු ඇමතිවරු 9 දෙනාගෙන් රිෂාඩ් බදුදින් ඇමතිවරයා වෙනුවෙන් ඉල්ලා අසුණා. ද රිෂාඩ් බදුදින් ත්‍රස්තවාදයට උදව් කරලා ඔප්පුනොත් ඒ වගේ කීම තමුන්නාසලත් බාර ගන්නවද කියලා අපි අහනවා. බාර ගන්න ඕනේ. තමුන්නාසලා වගේ කීම බාර ගන්න ඕනේ කොහොමද මතක තියාගන්න. දැන් එදා ලොකුවට කිව්වා ඇමති කංගලෙන් ඉල්ලා අසුණා කියලා. මේක සිරිකොත රංගනය. අගමැතිතුමා සහ කට්ටිය එක්ක හොයලා කරපු රංගනය. එක ඇමතිවරේ තැන් වලින් අයින් වෙලා නැහැ. ඒගොල්ලෝ පළවෙනි පෙළේ ඉන්නවා. තාම වාහන ටික පාවිච්චි කරනවා. තාම ආරක්ෂකයෝ ඉන්නවා. තාම නිල නිවාසෙ තියෙනවා. අමාත්‍යංශයට කෝල් කරනවා. ප්‍රයිවට් සෙක්‍රටරි ඉන්නවා. කෝඩිනේටර් සෙක්‍රටරි ඉන්නවා. කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ටෙන්ඩර් වලට කතා කරනවා. කොමිෂන් එනවා. ඒව හැම වෙනවා. සියලු මුස්ලිම් වරු එකට හිටියයි කියලා ලෝකෙට පෙන්වන්න හදනවා. මේක නෙවෙයි අත්ත කතාව. රිෂාඩ් බදුදින් ඇමතිවරයා තීන්දුව කරා මේ සිද්ධිය නිසා හුසාවුගේ මන්ත්‍රීවරු පස් දෙනෙක් අයින් වෙන්න. එහෙම අයින් වුණා නම් රිෂාඩ් බදුදින් වටා මුස්ලිම් ජනතාව ගොනුවෙයි කියලා අනිත් අය බය වුණා. බය වෙලා තමයි නම දෙනාම ඉල්ලාස්සුනේ මේ ගොඩ බේර ගන්න බැරුව. සභානායකතුමා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ කවුද? කරුදාය ගමගේ මේ ඇමතිතුමා එතුමා ඊළඟ සතියේ උත්තර දෙයි. කලින් ප්‍රශ්නේ අර අගමැතිතුමා ඒක හෙට උත්තර දෙනවා. පරයන්තේ අයිති වෙන්නේ ලංකා ආණ්ඩුවට වෙන කාටවත් නෙමෙයි. ඒත් ඒ ගැන සම්පූර්ණ එකක් අපි ලබලා දෙන්නවා. මම ගෙදර යන ගමන් පිළිතුරු බලාපොරොත්තුුනේ නැහැ. එමෙතු මේ හෙට මෙහෙට දුවන පරිවත් මුකුත් කිරගේ තීරමක් මට අඩක් නැහැ. ලබලා දෙන්නම් මන්ත්‍රීතුමා. කේෂෙම්ම මේ පරයන්තේ 100%ක් ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති එකක් කියලා එච්චරයි මම. ඒතකොට අනිත් EPF එකේ ප්‍රශ්නේ ඒකත් හෙට නෑ ඒක කෙලින්ම අගමැතිතුමාට ඒක අගමැති තුමා යටතේ තිබෙන ආයතනකින් මම විමසලද ප්‍රශ්නය. උත්තරේ හිට දෙනවා. ඒ ආයතන මම යටතේ. ආ ඒක right. උත්තරේ දෙනවා. නේ මම ඇත්තටම බලාපොරොත්තු වුණා මේ දයාගමගේ අමාත්‍යවරයා මෙතන ඉදී කියලා. උතර මම කල්පනා කරනවා ගරු කතානායකතුමනි දයාගමගේ අමාත්‍යවරයා හිතාමතාම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම මගහැරලා තිබෙන බව මේ පාර්ලිමේන්තුවේ. මේන් පෙන්නු කරන්නේ දයාගමගේ අමාත්‍යවරයාට මේ අසා තිබෙන ප්‍රශ්න වලට ඔහුගේ වංචාව පිළිබඳව කිසි පිළිතුරක් ලබා දෙන්න බැරි බව. නව පවුල් ලක්ෂ 6ක් වෙත නව සමෘද්ධි සානාධාර ලබා දීමේ ප්‍රධාන උත්සවය හා ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික 24 උත්සව සංවිධාන කළ යුතු බවට 2019/5/11 වන දිනේ විෂය භාර අමාත්‍යවරයා විසින් සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකරු වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වුණා. මෙම උත්සවයන් සඳහා පෝස්ට් ලක්ෂ 4ක් මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. එහි වියදම 23,44,000යි. කටවුට් 75ක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. වියදම 52,50,000යි. ටී-ෂර්ට් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ටී-ෂර්ට් 125,000ක්. ටී-ෂර්ට් වෙනුවෙන් වැය කරලා තිබෙනවා 104,68,750. මෙම උත්සව සඳහා වියදම් කරන්න අපේක්ෂා කරනවා 1,1662. මේ සඳහා මුළු වියදම 1,2044 මිලියන 204. මේ සඳහා රූපවාහිනී නාලිකාවල දැන්වීම් ප්‍රකාශන වෙනුවෙන් මිලියන 38. මේ ඔක්කොම ගත්තාම මිලියන 242. මහා ජනයාගේ මුදල් අමාත්‍යවරයාගේ හෝ ආණ්ඩුවේ හෝ ප්‍රචාරණ වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 242ක් වැය කරනවා. අග්‍ර අමාත්‍යවරයාගේ මුල ඒ උත්සවයේ වාඩි වෙන ලැජ්ජ නැත තමුන්වන්සේට. තමුන්වන්සේ හොයලා බලෝද මේ මුදල් කොහෙන්ද හොයාගත්තේ කියලා. සමෘද්ධි ලාභිකේ සල්ලි එකතු කරලා රුපියල් 500 ගන්න එකතු කරලා මිලියන 300ක් අරගෙන එහෙම ගන්න බෑ සමෘද්ධි ලාභියට දෙන මුදල නැවත ගන්න කොහොමද තමුන්වන්සේ. පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස තමා නීති රැසක් හඳුන්වා දී ඇති බවත් ඉදිරියේදී ලීමෝල් සහ වඩු මඩු තහනම් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවයට එක් වෙමින්. ජගත් පරිසර දිනයට සමගාමීව මෙවර සැමරුම් උළෙල සංවිධානය කර තිබුණේ තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම යන තේමාව යටතේ. ජගත් පරිසර දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව වායු තත්ත්වය මැනීමේ ජංගම රථයද නිරීක්ෂණය කළා. මෙහිදී පරිසර හිතකාමී නිමැවුමක් සිදු කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ තරුෂී රාජපක්ෂ ශිෂ්‍යාව ඇගීමට ලක් කරමින් ඇගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා රුපියල් 115,000 මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. මේ අතර ජනපති අත්සන් තැබූ වායු විමෝචන පාලන ගැසට් පත්‍රයද අද එළිදැක්වුණා. මම 2015 ජනාධිපති ධූරයට පත් වෙලා විෂය මගේ අතන අරගෙන මම ඉස්සෙල්ලම කළේ පොළොන්නරුවේ මැද්දෙන් ගලා යන මහවැලි ගඟේ වැලි ජාවාරම සම්පූර්ණයෙන්ම බලපත්‍ර අහෝසි කෙරුවා. සති 3ක් ඇතුළත ලංකාවේ සියලුම ගස් කපන මැෂින් ලියාපදිංචි කරන්න කියලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කළා. සති 3ට 82,000ක් ලියාපදිංචි කරා පොලිසිය. පරිසර අධිකාරිය ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිව්වා වහාම ගස් කපන මැෂින් සම්පූර්ණ විරටින් ගේන එක අපි තහනම් කරනවා. ලොකු සල්ලිකාරයෝ ලොකු ලීමෝල් දාලා තියෙනවා. වැඩි
ලැබිය සල්ලි නැති අය පෝටබල් අතේ ගෙනියන ගස් කපන මැෂින් එක තියෙනවා හංගගෙන ඉඳලා කොයි හරි හොරෙන් ගහක් කපලා රැයට අදිනවා විනාඩි 5ක් යනකොට කැපිලා ඉවරයි ඊටත් දුප්පත් අය ගමේ භාෂාවෙන් දන්නවා වඩු මඩු දානවා මම දැන් වඩු මඩුවත් තහනම් කරනවා ගස් කපන මැෂින් තහනම් කරනවා ලීමෝල් වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න ව්‍යාපාරයක් ගස් කපන්න බෑයි කියලා ලංකාවේ ගෘහභාණ්ඩ වේවා වෙනත් දැව ලී වර්ග අවශ්‍යතාවයක් තිබෙනවා නම් පිට රටින් ගේන්න පුළුවන් අඩුතරමින් අවුරුදු 10ක් මේක ක්‍රියාත්මක කළොත් වන ගණත්වය 128 132 කරගන්න එක කරගන්න පුළුවන් මට ආරංචි වුණා තිරිකුණාමලේ පැත්තේ මොනවද යකඩ නිෂ්පාදනද මොනවද ලොකු කර්මාන්ශාලාවකට අනුමැති ඉල්ලලා තියෙනවායි කියලා දැන් චීනයේ වායු දූෂණය නිසා බේජින් වටේ තිබුණු විශාල කර්මාන්තශාලා ඉවත් කරන්න පටන් අරන් තියෙනවා අපි අපිට එන ලොකු අය යකඩ කර්මාන්තත් කොහේ ඉඳලා දෙන්නේ කොහොම දෙන්නේ මොනවට දෙන්නේ කියන කාරණාව බලන්නට ඕනේ මේ අතර 2015 2018 කාලවකවානුවේ රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පරීක්ෂණ පිළිබඳ අතුරු වාර්තාව අද ජනාධිපතිවරයා වෙත බාර දී තිබෙනවා මහා සංගරත්නය හා කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා සිදු කළ විවේචන පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා කිසිම ආගම් නායකෙක්ට ගරු කරන පුද්ගලෙක් නෙමෙයි මංගල සමරවීර කියන පුද්ගලයා. පෝප් වහන්සේ ආවත් ඒ උන්වහන්සේටත් අගෞරවය කරන්න පුළුවන් ආකාරයෙන් අර දේවදත්ත යන චරිතය ආරෝප කරගෙන ඉන්න අමාත්‍යවරයෙක් හැටියට තමයි අපි දකින්නේ. එතුමා මෝඩ ප්‍රකාශ නෙමෙයි කරන්නේ අනිවාර්යයෙන්ම මේවා දැනුවත්ව බෞද්ධයන්ව කුපිතයකට පත් කරන්න තමයි මේ ප්‍රකාශ කරන්නේ. මං හිතන්නේ මංගල සමරවීර ඇමතුමාට අවශ්‍යතාවයක් තිබෙනවා අපේ සමාජයේ කල්ලි ගැසීමක් ඇති කරන්න. ඒත් මෙහෙම නිර්මාණය කරොත් එහෙම අර මංගල සමරවීර ඇමතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හොඳ රැකියාවක් පොරොන්දු වෙලා තිබෙන මේ මහත්වරුන්ට ඒ කට්ටියගේ අවශ්‍යතාවය ලංකාවෙන් ලේසියෙන්ම ඉටු කර ගන්න පුළුවන් කියලා අපිට මෙතනදී පැහැදිලිව කියනවා. දෙවන ලෝක යුද්ධය ඇති වුණේ කටේ ඉඳන්නේ කවුරුත් දැනගන්න ඕන. දේශපාලක විතරනේ මේ පුරවැසියෝ පූජක පක්ෂ තමන්ගේ මනස රාවපාලියට අපි එහෙමත් බෑ මම ඒක අනුමත කරන්නේ. ඒක මම පැහැදිලිව කියනවා. මේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්නත් අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ප්‍රකාශවල වෙනකට මම මෙතන කතා කරන්නේ අද කණ්ඩායම් රැස්වීමක් තියෙන අපේ දේවලපික තල විසඳන්න. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ මේ පිළිබඳව හැඟීමක් නැත්නම් ඊළඟ නායකත්වයේ හෝ පසුබල මන්ත්‍රීවරු මංගල සමරවීර ඇමතිතුමාගේ රාජ්‍ය සේනාවම රත්න ඇමතිතුමාගේ ප්‍රකාශ වෙනුවෙන් විරුද්ධව නැගී සිටින්න කියන කාරණාවත් මේ වෙලාවේදී ඉල්ලනවා මංගල අවමංගලට කියනවා මෙරටේ භික්ෂු ශාසනයට අගෞරව කරන්න එපා රාජිතලට රාජිතක පුත්තුන්ට අද ගම්පහ යන්න බෑ සංඝ සමාජයම එකතු වෙලා කියනවා මලගෙදරක බණගෙදරක පිරිත්ගෙදරට ගේන්නේ නැහැ කියලා මුළු රටේම සංඝ සමාජය එකතු වේවි සංඝ ආඥානිකුත් වේවි මහානායක හඳුරුත් තීන්දුව කරයි සමලිංගික පනත් ගෙන ආපු මංගලල කරන්න හදන්නේ මේ බෞද්ධ සංස්කෘතික මූලයට පාර දෙන එක. මේ පినాසිරිට අමතක වෙලා තිබෙනවා රතන ස්වාමින් වහන්සේ හිටියේ 2015 ජනවාරි මාසේ මමයි SBM එකට හිටපු වේදිකාවේ නෙවෙයි. උන්වහන්සේ හිටියේ ඔය පినాසිරි හිටපු වේදිකාවේ. එතකොට රතන ස්වාමින් වහන්සේ වාර්යේබල සුමංගල හාමුදුරන්ට තෙහා ආමංගල පినాසිරිට. ජාතිවාදී ගින්නක් ඇති වෙන එක නවත්තපු කාදිනල්තුමාට ආමංගල පినాසිරියා චෝදනා කරනවා ජාතිවාදී අවශ්‍යන්නේ කාදිනල්තුමා. ජාතිවාදී ආගම්වාදී ගිනිදල් නිවපු කාදිනල්තුමාට තමයි මේ ආමංගල පినాසිරි සමයන් වීරයා මේ විදිහට චෝදනා කරන්නේ මෙතුමා මොන්ස්ටර් කලාව පිළිබඳව උපාධිය එසේ තුමන් හොඳට ගෑනු පිරිමි අයගේ ඇඳුම් පැළඳුම් බොහොම ලස්සනට හදන්න පුළුවන් මට බාර දීලා තියෙන්නේ ආර්ථික විද්‍යාව ටිකක් දැනගන්න ඕන කලමනාකරණය ටිකක් දැනගන්න ඕන ව්‍යාපාර පරිපාලනය ටිකක් දැනගන්න ඕන විශයක් පරපතල මුදල් අමාත්‍යාංශ එනිසා මම හිතන්නේ ඔහු මානසින් සාල ආතතියකට පත් වෙලා විකෘති වෙලා මේ දොඩවනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විශ්වාස භංග යෝජනාවට සහාය පළ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලංකා සම සමාජ පක්ෂ නියෝජිතින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මේ අදහස් පළ කළා. රටට නව මාවතක් නමින් ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. අනතුරුව විපක්ෂ නායකවරයා සහ සම සමාජ පක්ෂ සමාජිකයන් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඒක CID එකේ වැඩක්. යාලා තමයි සොයන්න ඕන. ඉතින් අපේ විශ්වාසයක් නැහැ. ඉතින් අපිට ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. රිෂාඩ් බදුයි අමාත්‍යවරයාට මේ සටන රිෂාඩ් එක පුද්ගලික සටනක් නෙවෙයිනේ. මේක එක්සත්
ජාතික පක්ෂයේ වැඩපිළිවෙලට විරුද්ධව තමයි අපි කරන්න ඕන. ෂාඩ් එකේ එක කොටස් කරුවෙක්. මුස්ලිම් මැමතිවරු ඉවත් වුණාම ඉවත් වෙලා නැහැ නේද? ලියුමකින් දෙන්න එපා. ඉල්ලාස් වෙලා නැහැ කියලා අද ජනාධිපති ලේකම්වරයා කියනවා. මේ රටේ 350 දෙනෙක් මැරුණා. ඒක අතෑරලා දා. තුවාලකාරයෝ ඉන්නවා. මේ මිනිසුන්ට කවුරුවත් බලන්නේ නැහැ. සහනයක් දෙන්නේ නැහැ. ඒකත් අතෑරලා. ආර්ථිකය කඩා හැලිලා. ඒ ගැන අමතක කළා. මේ දින විතරක් කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ. දැන් යාලා ඉල්ලාස් වුණානේ. මේ විශ්වාස භංගයේ දැන් වැඩක් නැද්ද? ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒකට සහයෝගය දක්වනවා. අද වැඩ බාර ගත්තා නම් බස් නැහැ නව ආණ්ඩුකාරයවලට හිටපු නගරාධිපතිතුමා. ඒත් මුස්ලිම් ඉතින් මේක වෙලා තියෙන්නේ මේ මුස්ලිම් ජනතාවත් එක්ක සටනක් නැහැනේ මේකේ. මේක තියෙන්නේ මේ යම් යම් පුද්ගලයන් පිළිබඳ තියෙන ප්‍රශ්නයක් විතරයි. ඉතින් අපි එහෙම සටනක් නැහැ මුස්ලිම් ජනතාවට විරුද්ධව. ඉතිවරණයක් කරනවා නේද ජනාධිපති? අපි සූදානම්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සූදානම්. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ සංදේශයක් බහර දුන්නා. එය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සජාතික පක්ෂ විරෝධී පිරිස සමග පුළුල් ප්‍රගතිශීලී සන්ධානයකට එළඹීමටත් එම සන්ධානයේ බිහිකිරීමේලා නායකත්වය ගන්නා ලෙසත් සංදේශය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මෙතර බණ්ඩාරගම නගරයේ පැවති උත්සවයකදී අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා එක්සජාතික පක්ෂ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මෙරට ගොඩනගන්න මෙරටේ අලුතෙන් ඇති වෙලා තියෙන අභියෝගයන්ට මූණ දෙන්න මෙරට ඉදිරියට යන්නට අවශ්‍ය කරන ශක්තිය ඇති නායකයෙක් මෙරටේ ඉන්නවා. කවුදේ නායකයා? ඒ අපේ ආදරණීය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. තව මාස කිහිපයකින් මේ රට එතුමා බාර අරගෙන අපේ අඩුපාඩු හදාගෙන අපේ ඉදිරියට යනවා කියන කාරණය බොහොම සතුටින් කියන්න කැමතියි. මෙතර අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට යලිත හවුරු කළා. අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නවත්වන්න නොයෙකුත් උපක්‍රම නඩු දාගෙන නොයෙක් දේවල් කරනවා. ජූලි අග වෙනකොට වාගේ ආතික සම්මේලනයේදී අපි මුළු රටටම අපේ පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කරා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා බව ස්ථිරයි. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඩිලන් පෙරේරා මහතා පැවසුවේ මෙවැන්නක්. ජනාධිපතිතුමා තවම ඒ ගැන තීන්දුවක් ගත්තේ නැහැ කියලා තමයි අපි දන්නේ. හැබැයි අවසානයේ මට කියන්න එක කාරණේයි ඉදිරිපත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන නම් ඒ යෝජනාව කරන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් ඒ යෝජනාව කරන්නේ මෛත්‍රීපාල සිරිසේන වෙන්නත් පුළුවන්. ඉදිරිපත් වෙන්නේ ඒ දෙදෙනාම නැත්නම් කෙනෙක් නම් ඉදිරිපත් වෙන හැම කෙනා එකම මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි දෙන්නම හිට ගන්නවා කියන එක නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. ප්‍රතිත්‍රස්ත පනත ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් ආණ්ඩුව මාධ්‍ය පාලනය කිරීම සඳහා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළා. ඊයේ කැබිනට් එකට හදිසියෙම මේ අපෝ මේ මාධ්‍ය නිදහස පාලනය කිරීමේ කැබිනට් පත්‍රයක් ඇවිල්ලා. තාම මේක අපිට බලා ගන්න බැරි වුණා හරියටම. හැබැයි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙලාවේ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරා මාධ්‍ය පාලනයේ කොන්දේසි වගේක් දාන්න. එදා ඒකට ජනාධිපතිතුමා අපි තිද දුන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රතිත්‍රස්ත පනත කියලා එකක් අරගෙන ඇවිල්ලා මාධ්‍ය වේදීන්ට සමහර තැන්වලට යන්නම බැරි වෙන. මාධ්‍ය වේදීන්ට සමහර තැන්වල ඡායාරූපයක්වත් ගන්න බැරි වෙන. තොරතුරක් අරගන්න බැරි වෙන. ඒ තොරතුර ප්‍රසිද්ධ කරන්න බැරි වෙන නී විශාල සංඛ්‍යාවක් අතුල් කරලා තමයි ප්‍රතිත්‍රස්ත පනත හදලා ගේන්න තාම දඟල ඉන්න. ඒක ප්‍රමාද වෙන නිසාද කොහොද? ආපහු මේ මාධ්‍ය පාලනය කරන්න ප්‍රතිත්‍රස්ත පනත යටතේ රාජිකත්ව තැනක තොරතුරක් එකතු කරගත්තොත් මාධ්‍ය වේදියේ මේ මාධ්‍ය වේදියා අවුරුදු 20කට ඉරේවල්. පල්ලිකසික මැතිතුමා නැවත මේ කරන්න හදා සුපුරුදු පරිදි ඡන්දයක් ළඟ එන තත්වයක් සැලකිල්ලට අරගෙන මාධ්‍ය දඩේමකට යන්න. විපක්ෂ නායක කාලෙත් මාධ්‍ය වේදිකෙන් තර්ජනය කළා. මා අගමැති කාලෙත් හතර පහ පාරක් මාධ්‍ය වේදිකෙන් තර්ජනය කරා. අගමැතිතුමාගේ ආමංගල පිනාසිරි අමැතිතුමාගේ සහචරයෝ ගිහිල්ලා මාධ්‍ය ආයතන ගණනාවක් ඉස්සරහා පිට තර්ජනය කරන්න පටන් ගත්ත මාධ්‍ය වේදිකෙන්. දැන් මේ නැවත වරක් වෙන්නේ මොකටද? මාධ්‍ය විසින් ජනතාවට ඇත්ත සැප වෙන කාරණා නැවතීමේ ලකුණ තියෙනවා. අපි දැඩි ලෙස කියනවා අධිකාර ජනාධිපතිතුමාට මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරන්න දෙන්න ඉඩ දෙන්න පැපයි කියන කාරණා. මේ අතර ජාතික නිදහස් පෙරමුණද අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළා. ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ තෝකට. රනිල් වික්‍රමසිංහ මහත්තයා දිගටම පාර්ලිමේන්තුවේ කිව්වා
මේ දෙරණ මාධ්‍ය ආයතනයේ හිරු ජාතික පුවත්පතල් සමහර මාධ්‍යවේදී නම් කර කර ඒ ඇයට තරදනාත්මක ප්‍රකාශ දිගටම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ඒ නිසා ඉතා පැහැදිලි ආණ්ඩුවට අපි කියන්න ඕනේ සත්‍යවාදී මාධ්‍ය කලාව මර්ධනය කරන හදනව නම් ඊට විරුද්ධවත් මේ රටේ ජනතාව පෙළ ගැහෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මෙරට මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය භාෂාව සිංහල ලෙසත් දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් ලෙසත් නම් කර තිබෙනවා. එසේ තිබියදීත් මෙරට ඇතැම් ප්‍රදේශවල සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ටද වඩා අරාබි භාෂාවට මූලිකත්වය ලබා දෙන තත්ත්වයක් නිර්මාණය වීම පිළිබඳ මේ වන විට සමාජයේ පවතින්නේ දැඩි කතාබහක්. රටේ ඇතැම් ප්‍රදේශ කෙමෙන් කෙමෙන් අරාබිකරණය වන බවට පැතිර යන මතය පිළිබඳ අප විමසා බැලුවේ ඒ අනුවයි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 පරිච්ඡේදයේ 18.1 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ යනුවෙන් සඳහන් වනවා. එහි 2 වගන්තියේ දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේ යනුවෙන් සහ ඉංග්‍රීසි භාෂාව සංධාන භාෂාව වන්නේ යනුවෙන් සඳහන්. එසේ තිබියදීත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් මොනයම් නීතියකවත් සඳහන් නොවන ආකාරයට රටේ ඇතැම් ප්‍රදේශවල අරාබි භාෂාවට මූලිකත්වය ලබා දෙන තත්ත්වයක් වර්තමානය වන විට දක්නට ලැබෙනවා. එම තත්ත්වය වඩාත් තීව්‍රව පවතින්නේ නැගෙනහිර පළාත තුලයි. ශ්‍රී ලංකාවේ වැඩිම ජනගණත්වයක් පවතින සහ මුස්ලිම් ජනතාව වැඩිම පිරිසක් ජීවත් වන කාත්තන්කුඩි නගරය ඊට හොඳම නිදර්ශනයක්. මේ කාත්තන්කුඩි නගරයට ඇතුළු වන ප්‍රධාන ద్వාරයයි. එහි පිළිගැනීම ඉංග්‍රීසි, දෙමළ, සිංහල භාෂාවන්ට අමතරව අරාබි භාෂාවෙන්ද සටහන් කර තිබෙනවා. අරාබි නගර නිර්මාණ ශිල්පයට වඩාත් සමීපව නිර්මාණය කර ඇති කාත්තන්කුඩි නගරයට ඇතුළු වීමෙන් පසු බොහෝ පොදු ස්ථානවල සිංහල භාෂාව භාවිත නොකරම අරාබි භාෂාවට මූලිකත්වය ලබා දී ඇති ආකාරය දක්නට ලැබෙන්නේ මෙලෙසින්. මේ කාත්තන්කුඩි පොලිස් ස්ථානය තුළ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමක්. එහි බහුතරය අරාබි භාෂාවෙන් සටහන් කර තිබෙනවා. ඇතැම් ස්ථානවල මුලින්ම නම සඳහන් කර ඇත්තේද අරාබි භාෂාවෙන්. කාත්තන්කුඩි නගරෙන් පිටව යන විට දක්නට ලැබෙන පුවරුව සඳහාද අරාබි භාෂාව මෙලෙස භාවිත කර තිබෙනවා. මීට අමතරව නැගෙනහිර පළාතේ තවත් නගර කිහිපයකම දක්නට ලැබෙන්නේ මෙම තත්ත්වයමයි. මේ අතර රාජ්‍ය ආයතනයක් වන ත්‍රිකුණාමලය මූතුර් කලාප අධ්‍යාපන කාර්යාලයට ප්‍රවිෂ්ඨ වන ද්වාරයේද අරාබි භාෂාවෙන් පිළිගැනීම සඳහන් කර ඇත්තේ මෙලෙසින්. ලෝකයේ අලංකාරම භාෂා අතර සිංහල භාෂාවට මූලික ස්ථානයක් හිමිවන අතර ලෝකයේ සිංහල භාෂාව භාවිත වන එකම රට වන්නේද ශ්‍රී ලංකාවයි. එමෙන්ම රටේ පිළිගත් භාෂා තුනක්ම තිබියදී පොදු ස්ථානවල නාමකරණයන්ට අරාබි භාෂාව භාවිත කිරීම කාගේ වුවමනාවක්ද? මේ පිළිබඳ අදාළ බලධාරීන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ හිරු ප්‍රවෘත්ති අවධානයෙන්. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බැවින් පාසල් ළමුන්ගේ දෙමාපියන් ආරක්ෂාව සඳහා කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා. දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. පරෝපතාන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ සමෘද්ධිලාභීන් 1700කට ආසන්න සංඛ්‍යාවකට සමෘද්ධි ප්‍රතිලාභය ලබා දීමේ උත්සවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තේ සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුත්තන් සඳහාද එම ප්‍රතිලාභය ලබා දුන් බවට පිරිසක් චෝදනා කිරීම හේතුවෙන්. පසුව ප්‍රකෝපකාරී වූ පිරිස හොරෝපතාන ප්‍රාදේශීය ලේකම්වරයාට සහ එක්සත් ජාතික පක්ෂ හොරෝපතාන ආසන සංවිධායකවරයාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අමාත්‍ය රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායක මිනවිය පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. යාපනය කොට්ටඩි ප්‍රදේශයේදී අදාළුවම වේගය පාලනය කරගත නොහැකිව ධාවනය වූ ත්‍රිරෝද රථයක් පාසල් ලැමින් සිටි දරුවන් සිව් දෙනෙකුගේ ගැටීමෙන් අනතුරට පත්වන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරින් පාසල් දරුවන් සිව් දෙනෙකු ඇතුළුව 5 තුවාල ලබා ඇති අතර අප වාර්තාකරු පැවසුවේ ඉන් පාසල් දරුවන් 2 තත්ත්වය බරපතල බවයි. අකුරැස්ස තලහගම ප්‍රදේශයේදී විදුලි සැරවැදීමෙන් අද පෙරවරුවේ පුද්ගලින් 3 මියගොස් තිබෙනවා. අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් ඔවුන් අනතුරට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේම ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි, 56 හැවිරිදි සහ 76 හැවිරිදි පුද්ගලින් 3. රට වටා හිරු.
හිරු සවස 6:55 ප්‍රධානපත් විකාශයෙන් අදට අපි සමු ගන්නවා. තත්ක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දෙස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලියමු වන්නේ අද රාත්‍රියේ 9:55. අයිබෝන්.